වාරදිගේ කතාවට ගොඩක් ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න ඉදිරියට සරණි. රෙහාන්ගේ අම්මව ෂේප් කරගන්න විදියක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා කුතුහලයක් ඇති වුණා නම් ඔයාටත් පුළුවන් channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට මම අරන් එන වීඩියෝ එසනින් තප්පරෙන් දැනගන්න ඔයාටත් අවස්ථාව තියෙනවා. ඉතින් ඔයා දන්නවා ඒ තමයි රෝණි වගේම රෙහාන්ගේ අම්මත් මේ වෙනකොට හොයන්නේ ඇයි තමන්ට බොරුවක් කළේ කියලා රෙහානොයි සරණි එකතු වෙලා. ඉතින් ඇත්තටම සරණි සල්ලි වලට රෙහාන්ව බඳලා තිබුණ නිසා මේ අම්මයි නංගී දෙන්නම රෙහාන්ව සරණි කසාද බඳිනවට කැමති වුණේ නැහැ. හැබැයි ඉතින් දිල්ෂානි කසාද බඳින එකට රෙහාන්ගේ නංගීගේ කිසිම අකමැත්තක් තිබුණේ නැහැ. හැබැයි ඉතින් මේ වෙනකොට ඒ හැමදේමත් එක්ක අපිට මෙන්න මේ වගේ දයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් විශේෂම දේ කිව්වොත් එහෙම ඉදිරියට රෙහානොයි සරණි වැරදි නැහැ කියලා හිතෙන්න ලොකු කාලයක් යනවා. ඒ වුණාට ඒ කාලය ඇතුළත සරණි ගොඩක් උත්සාහ කරනවා රෙහාන්ගේ අම්මවයි නංගිවයි ෂේප් කරගන්න. ඉතින් විශේෂම කාරණාව කියන්නේ ওই නානයක්කාරගේ මුණගැහිමත් එක්ක අනිවාර්යයෙන්ම රෙහාන්ගේ නංගිට සැකයක් ඇති වෙනවා රුක්ෂාන ගැන. ඉතින් ඒකත් එක්ක වෙන වෙන හැටි ගැනත් මම කලින් වීඩියෝ එකක් කළා බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් දැන් ඉදිරියට මේගොල්ලන්ට කිසිම දෙයක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි හොඳ ආරක්ෂාවක් බණ්ඩ ඇතුළු බණ්ඩගේ අලෝ සෙට් එක දාලායි තියෙන්නේ. ඉතින් සරණි වෙනුවෙන් මේ කරන කැපකිරීම ඇත්තටම සරණිගේ සහෝදරයෙක්වත් නොකරන්නත් තිබුණා කියලා අන්න අපිට පැහැදිලි. ඉතින් ඔන්න ඔය සිදුවීම් සියල්ල අතරේ ඉදිරියට අපිට මෙන්න මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ තමයි සරණිට දරුවෙක් ලැබෙන්න ආප එක. ඒ කියන්නේ එයාමවක් වෙන්න සූදානම් වෙලා ඉන්නේ කියන එක ඉදිරියට රිහාන්ගේ අම්මටයි නංගිටයි දැනගන්න ලැබෙනවා. ඊට පස්සේ තීරණය කරනවා මේ සරණේ වුණත්. දැන් ඉතින් රිහාන්ගේ දරුවෙක් මේ ලොකෙට එන්නයි යන්නේ. ඒ නිසා තමන්ට සරණිම පැත්තකට විසි කරලා දාන්න බෑ කියන දේ. මොකද මේ දරුවා වෙන පවුලක හැදෙන්න ඕන නෑ කියන දේ. එතනින් පස්සේ තමයි අවංකවම කියනවා නම් රුවනි ඒ වගේම රිහාන්ගේ අම්මයි කිසිම කරදරයක් මේ සරණිටයි රෙහාන්ටයි නොකරන්න කියලා ඔන්න අපිට විශ්වාසය තහවුරු කරගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා කියන එක විශ්වාසවන්තව කියන්න පුළුවන් වෙනවා. ඉතින් විශේෂම දේ කිව්වොත් එහෙම රෙහාන්ටයි සරණිටයි ඒ දෙන්නගේ ආදරේ සතුට විඳින්න අවසර දීලා පැත්තකට වෙලා ඉන්න තීරණය කරන එක